Sri Lanka's Choice 2024. දෙදස් විසිහතර ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් සැමට ජයක් සමගි රටක් යන්න තේමා කරගනිමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ තවත් රැලියක් නාචිදුව නගරයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මමත් වැඩිය ක්‍රිකට් බලන්නේ නෑ. දැන් ක්‍රිකට් එච්චරටම නරක තත්ත්වයකට පත් කරේ මේ ක්‍රිකට් පරිපාලනය. අපි ක්‍රීඩකයන් දිහා බලපුවාම ක්‍රීඩකයන්ගේ වීනය ඩිසිප්ලින් එකක් අද නැති වෙලා තියෙනවා. ඊළඟට අද ඊයේ පෙරේද අපි දැක්ක ක්‍රීඩකේ කොකෙන් බීලා එයාව තහනම් කරලා තියෙනවා. මෙව අපේ කාලවල තිබුණ දේවල් නෙමේ. ඇයි ක්‍රිකට් මේ තත්ත්වයට යන්න හේතුව? වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන හින්දා. ඔබගේ ආගම අනුව මේ මුස්ලිම් ජාතිකෙන් කවුරක්වත් පිච්චෙන්නට කැමති නෑ. ඔබේ මරණයක්වත් ඔබ ආදාහනය වෙන්න කැමති නෑ. හැබැයි එහෙම තියෙන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂලා මේරටේ සියලු මුස්ලිම් මිනිසුන්ගේ මරණ ටික පුච්චනකොට ඔබ පත් කරලා යපු සමහර මුස්ලිම් නායකයෝ ඔබගේ හැඟීමට ඔබගේ තත්ත්වයට ඔබේ ආගමට ගරු නොකර මුදල් කුට්ටිය ගැන හිතලා 20 වෙනි සංශෝධන අත උස්සලා ගියා. කොටස් ගණනාවකම නිවාස වැඩසටහන් එකට එකතු කරලා ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කරලා මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම යයි නිවසක ජීවත් වීමේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම කියන්න කැමති ආදාහනයේ භූමිදානයේ ප්‍රශ්නේදී මහ පාරට බහැලා ඉස්ලාමීය ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය වෙනුවෙන් සංස්කෘතික අයිතිය වෙනුවෙන් හඬ නගපු එකම පක්ෂය එකම බලවේගය සමගි ජන බලවේගයයි සමගි ජන සන්දහන්. ඔබ හැමෝම දුක් විඳිනවා. සිංහල මුස්ලිම් දමිළ බර්ගර් මැලේ මුවර් ඒ අනාදී විවිධ ජන කොට්ටාස මේ දුර්දාන්ත ආණ්ඩුවේ රට බංකොලොත් කිරීමේ තත්වය තුළ සියලු දෙනාගේම ජන ජීවිත කඩා වැටිලා සියලු දෙනාම අසරණ වෙලා සියලු දෙනාම දැඩි කම්පණයකට ලක් වෙලා. නමුත් ඔබගේ දුක කඳුල වේදනාව ඉවත්කොට සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් ඔබට උදා කිරීමේ වගකීම මමත් මගේ කණ්ඩායමත් බාර ගන්නවා. මේ අතර සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ නාගදීප විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ කතෝලික රදගුරු තැන්පත් අති උතුම් ජස්ටින් ඥාන ප්‍රකාශ හිමිපාණන්ද ඊයේ පස්වරුවේ බැහැදුටුවා. I and my team, we are very confident.